වර්ෂ 1961 සැප්තැම්බර් මස 12 වන දින නීතිඥවරයෙකු හා ගුවන් හමුදා නිලධාරීවරයෙකු වූ බුලත් සිංහලගේ පර්සි මාකස් පෙරේරා සහ දෝන ප්‍රියට්‍රිස් පෙරේරා යන දෙපළගේ පළමු පිරිමි දරුවා වශයෙන් ගගන් පුලස්ති බුලත් සිංහලයන් උපත ලබනවා. ඔහුට එක් වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටියා. 1967 වර්ෂයේදී නාලන්දා විද්‍යාලයට ඇතුළත් වන ඔහු එහි පටන් නාලන්දාවේ සුවිශේෂී චරිත ලක්ෂණවලින් හෙබි නායකත්ව ගුණාංගයන් හෙබි ශිෂ්‍යයෙක් වශයෙන් කටයුතු කරනවා. ඉන් අනතුරුව ඔහු 1978-79 වර්ෂවලදී බුදු සිසු එකමුතුවෙහි උපසභාපති ධුරය මෙන්ම බෞද්ධ ශිෂ්‍ය සංගමේ නාලන්දා විද්‍යාලයේ නියුරිතය වශයෙන්ද කටයුතු කළා. බුලත් සිංහල මාතා සමාජ සේවා එක්සත් මණ්ඩලයේ සාමාජිකයෙකු වාසේම ඔහු නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂයෙකු ලෙසද ක්‍රියා කළා. විද්‍යාලයේ පුවත්පතෙහි අලෙවි කළමනාකරු ලෙස හා සිලෝන් ඔබ්සර්වර් පුවත්පතෙහි විද්‍යාලයේ නියුජිතයා ලෙස ක්‍රියා කර ගගන බුලත් සිංහලයන් 1979 වර්ෂයේදී ආනන්ද නාලන්දා සුලෝහිත ක්‍රිකට් සමරු කලාපේ කතෘ මණ්ඩලයේ කතෘවරයෙක් ලෙස කටයුතු කළා. ක්‍රීඩා කටයුතු පිළිබඳව කතා කිරීමේදී ඔහු චෙස් සංගමේ සමාජිකත්වය දරූ අතර 1978 වර්ෂයේ එහි ක්‍රියාකාරී කමිටුවෙහි සේවය කළා. වයස අවුරුදු 15න් පහළ රගර් කණ්ඩායම, වයස අවුරුදු 16න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙකු ගගන බුලත් සිංහලයන් 1973 වර්ෂයේදී කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස පත්වනවා. 1977 වසරේදී නාලන්දාවේ විශිෂ්ටතම ශිෂ්‍ය නායකයා වන ඔහු 1979 වසරේදී නාලන්දා විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කළා. එසේම එම වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ගගන බුලත් සිංහලයන් පාසල් කාලය තුළදී සුවිශේෂී චරිත ලක්ෂණයන්ගින් හිබි තමා සතු වන වගකීම් නිසි ආකාරව ඉටු කරමින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි පෞරුෂයකින් හිබි පුද්ගලයෙකු ලෙස සලකනු ලබනවා. පාසල් දිවයට ආයුබෝවන් කී ගගන බුලත් සිංහලයන් ඉන් අනතුරුව ගුවන් හමුදාවේ පාඨමාලා අංක 9 ගුවන් හමුදාවට සම්බන්ධ වූවා. 1981 වර්ෂයේ පෙබරවාරි මස 12 වනදා දියතලාවේ පුහුණුවීම් වලින් අනතුරුව ගුවන් නිලධාරියෙක් ලෙස විසිරගිය ගගන බුලත් සිංහලයන් 1983 අප්‍රේල් මස 8 වන දින සාමාන්‍ය රාජකාරී ගුවන් හමුදා නිලධාරීවරයෙකු ලෙස පත් වුණා. ඒ අතරතුර කාලයේදී ගුවන් පියාසර පුහුණු පාසලේ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව දෙවන ප්‍රවාහක බලගණයටත් 6 බලගණයටත් අනුයුක්තව සිටියදී බෙල් 412 ගුවන් යානා නියමුවෙකු ලෙස මෙහෙයුම් වලට සම්බන්ධ වීමට මෙකී තරුණ ගුවන් නියමුවා සමත් වූවා. සිය ජීවිතයේ පවා පරදුර තබමින් තම සගයන් ආරක්ෂා කිරීමට මන්නාරම අඩප්පන්නේදී 1985 වර්ෂයේදී සිදු කළ වික්‍රමාන්විත රාජකාරිය අගය කරමින් ඔහුට රණ වික්‍රම පදක්කම හිමි වුණා. 1986 වර්ෂයේ ජූනි මාසයේදී සතුරු ඉලක්ක වෙතට සාර්ථකව පහර දී සිදු කරන ලද නිර්භීත මෙහෙයුම දෙසා බලකර නායක ගගන බුලත් සිංහලයන් රණශූර පදක්කම හිමි කරගත්තා. ගගන් බුලත් සිංහලයන් සමන්ති බුලත් සිංහලයන් සමග ඉන් අනතුරුව යුගදිවියට ලැබුණා. ඔහු දෙදරුපියෙක්. ඉන් අනතුරුව ගුවන් හමුදාවේදී විශිෂ්ට සේවයක් ඉටු කළ ගගන් බුලත් සිංහලයන් වසර ගණනාවක් සටන් පෙරමුණේ සේවය කිරීමෙන් පසුව පියාසර ලුතිරියන් ගගන් බුලත් සිංහල ප්‍රභු ආරක්ෂක බලගණයට අනුයුක්තව විශිෂ්ට විධිමත් විශ්වසනීය වරාජකාරී සිදු කළ නිලධාරීවරයෙකු ලෙස විවිධ ජනපතිවරුන්ගේ පැසසුමට ලක්වීමට සමත් වූවා. ඔහු කෙරෙහි තිබූ විශ්වාසය හා කාර්යශූරත්වය හේතු කොටගෙන හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ චීෆ් මාර්ෂල් ටෙරන්ස් ගුණවර්ධන විසින් ගගන් බුලත් සිංහල තමාගේ අධිසහායකවරයා ADC තනතුර සඳහා පත්කරගනු ලබනවා. 1993 වර්ෂයේදී
ගුවන් නමුදා MI-17 හෙලිකොප්ටර් බලගනි ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ සියල්ලට පෙර තම රට ගැන හිතූ මේ වීර නිලධාරියාටයි. එමෙන්ම ප්‍රභු ආරක්ෂාවට ඇරඹු හතරවන ප්‍රහාරක හෙලිකොප්ටර් බලගන අනදින නිලධාරියා වශයෙන් ගගන් පුලත්සිංහල විශිෂ්ට සේවයක් ඉටු කරනවා. එමෙන්ම ඔහුගේ දස්කම් අගය කරමින් ඔහු දැක්වූ දක්ෂතාවෙන් දෙසා ඔහුට මේජූම් අධ්‍යක්ෂ ධූරය හිමි වෙනවා. එතැන් පටන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ට මෙහෙවරක නියැලුණු ගගන් බුලත්සිංහලයන් සිවුන ඊලාම් යුද්ධයේදීත් අනකි මෙහෙවරක් ඉටු කරමින් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් වූ ඔහු 15 වන ගුවන් හමුදාපතිවරය ලෙස අභිෂේක ලබන්නේ ගගනේ දැක්වූ දස්කම් මෙන්ම නිර්භීත හා විශ්වසනීය නිලධාරියෙකු නිසාවෙන්. එමෙන්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වශයෙන් නාලන්දා විද්‍යාලයේ සියලුම කර්තව්‍යන් යෙදී අපට යෝධ බල යෝධ ශක්තියක් වෙමින් අනුපමේය මෙහෙවරක් ඉටු කළ වත්මන් ගුවන් හමුදාපති කීර්තිමත් ආදි නාලන්තිය එයා මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාණෙනි ඔබට නාලන්දාවේ උපහාරයක්.